ගරුකටයුතු නායක හඳුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර සද්ධාවන්ත පින්වතුනි බිස්මෙන් ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ විචාල කාලයක ඉඳලා පවත්වාගෙන ඉනු ලබන දහම් වැඩසටහනේ අද දවසත් මේ භාවනා අනුශාසනාවක් හා සතිපට්ඨාන භාවනා සඳහා තියෙන ගැටලු විසඳීමට නායක හඳුර යොදාගෙන තියෙනවා. ඒ අනුව මේ භාවනා අනුශාසනාවක් වශයෙන් අපි සතිපට්ඨානයට අන්තර්ගත ධර්ම කරුණු පැහැදිලි කරගෙන ආවා. අවසාන සතියේ චිත්තානුපස්සනාවේ විමුක්ති සිත සම්බන්ධව ඒ විමුක්ති සිතට පාක්ෂික ධර්ම බෝධිපාක්ෂික ධර්ම කියලා මම කිව්වා. මේ බෝධිපාක්ෂික ධර්ම පැහැදිලි කිරීම තමයි සිදු කරේ. බෝධිපාක්ෂික ධර්ම ගොනු හතක අන්තර්ගත වෙනවා කියලා මුලින් පැහැදිලි කරලා දුන්නා. ඒ ගොනු වලින් සතර සතිපට්ඨානේ පළවෙනි ගොනුව, සතර සම්‍යප්පදාන වීරිය දෙවෙනි ගොනුව, සතර ඉර්ධිපාද තුන්වෙනි ගොනුව. අපි පසුගිය සතියේදී සතර ඉර්ධිපාද තමයි පැහැදිලි කරේ. දැන් මේ පින්වතුන්ට තමන් කරන සතිපට්ඨාන භාවනාවක ඉර්ධිපාද දියුණු වුණාද නැද්ද කියලා දැනගන්නේ ඒ භාවනාව සම්බන්ධව තමන්ගේ තියෙන පුහුණුවේ ප්‍රමාණයක් මැන ගැනීමයි. දැන් ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියන ඉර්ධිපාද හතර සක්මන් භාවනාවට එනවා නම් මේවා වැඩි දියුණු වීම තුළ තමයි මේ පින්වත්තුන් උත්සාහයෙන් ආරම්භ කරන පළමුව ආධුනික මට්ටමින් උත්සාහයෙන් බොහොම අමාරුවෙන් ආරම්භ කරන පුහුණු කරන්න යන සක්මන් භාවනාව ඉර්ධිපාද දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න නිරායාසයෙන් සිදුවෙන භාවනාවක් බවට හැරෙනවා. දැන් අනිකුත් කමඨහන් වලත් ඒ විදිහටමයි තියෙන්නේ. නමුත් දැන් කවදාවත් අපිට කියන්න බෑ මෙහෙම සක්මන් භාවනාවේ ඉර්ධිපාද දියුණු වුණාම ආනාපාන සති භාවනාවේ ඉර්ධිපාද දියුණුයි කියලා කියන්න බෑ. මොකද එතන ඉර්ධි දෙකක් තියෙනවා. ඉර්ධි කියන ඒවා දෙකක්. එතකොට සමත භාවනාවක අපි හිතමු සමත භාවනාවක් දියුණු කරන්න ගියත් ඉර්ධියක් ඒකයි. ඉර්ධිපාද දියුණු වෙන්න ඕන. දැන් මෛත්‍රී භාවනාව වඩලා ඉර්ධිපාද දියුණු වෙච්ච කෙනා බුදුගුණ භාවනාවේ ඉර්ධිපාද දියුණුයි කියන එකක් නැහැ. මොකද මේවා වෙනස්කම් තියෙනවා. මෛත්‍රී භාවනාව කරන්න අවශ්‍ය කරන ඉර්ධිපාද ඡන්ද චිත්ත විරිය වීමාංසා නෙමෙයි බුදුගුණ භාවනාවෙන් ලැබෙනදී. ඒක නිසාවෙන් මේ භාවනා ක්‍රමය අනුවත් ඉර්ධිපාද වෙනස් වෙනවා. දැන් අපි මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ බෝධිපාක්ෂික ධර්මවල ඉර්ධිපාද කියන්නේ ඕනෑම සතිපට්ඨාන භාවනාවක් පුහුණු වීම තුළින් ලැබෙන ඡන්ද චිත්ත විරිය වීමංසයි. එමනම් තමන් කරන මේ සතිපට්ඨාන භාවනාවට අනුව තමයි එතකොට ඉර්ධිපාද දියුණු වෙන්නේ. දැන් භාවනා ක්‍රමය අනුව වෙනස් වෙන දෙයක් එහෙනම් ඉර්ධිපාද. නමුත් බෝධිපාක්ෂික ධර්මවල එතනින් එහාට ගියාට පස්සේ දැන් මේ ඉර්ධිපාද වලින් පස්සේ තියෙන්නේ වෙනම කාණ්ඩයක්. ඒ කාණ්ඩය හඳුන්වන්නේ පංච ඉන්ද්‍රිය කියලා. මේ පංච ඉන්ද්‍රිය කියන එක හැබැයි භාවන කරන භාවනාවෙන් භාවනාවට වෙනස් වෙන එකක් නෙවෙයි. දැන් මෙතනින් එහාට එතකොට භාවනාවේ සමානකම් තියෙනවා. සතිපට්ඨානක භාවනාවක් යම්කිසි මට්ටමකින් එහා ඒ භාවනාවේ ඒ ලක්ෂණ නෙමෙයි තියෙන්නේ පොදු භාවනාවක ලක්ෂණයි. දැන් ඒකත් දැනගන්න ඕනේ. එහෙනම් මේ පොදු භාවනාවක පොදු සතිපට්ඨාන භාවනාවක ලක්ෂණ එහෙනම් නිර්මාණය වෙන්නේ ලක්ෂණ දකින්න හම්බෙන්නේ ඕනම් භාවනාවක් ඉරිදිපාද දක්වා දියුණු කරගත්තම පමණයි. දැන් මේක
තේරුම් ගන්න අපහසු වේවි. ඒක නිසා මෙන් ඔය ආනාපාන සති භාවනාව කරත් සතිපට්ඨාන සූත්‍රයේ අඩංගු වෙන විදිහට වෙනත් විදිහ කායानुපස්සනාවේ තියෙන වෙන භාවනාවක් කරත් මේ ඉර්ධිපාද වලින් පසුව පොදු ලක්ෂණ වලට භාවනාව පැමිණෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ භාවනාව සාර්ථක නෑ. එතක ඉර්ධිපාද වෙනකන් දියුණු වෙලා නෑ. කරන ලද භාවනාවෙන් බෝධිපාක්ෂික ධර්ම 12ක් වැඩිලා නෑ. ඉර්ධිපාද වෙනකොට බෝධිපාක්ෂික ධර්ම 12ක් තියෙනවා. ඇයි සතර සතිපට්ඨානයේ 4යි සතර සම්ප්‍රදාන වීරිය තුල 4යි 8යි සතර ඉද්ධිපාද කිව්වම 4යි මුළු එකතුව 12යි. එහෙනම් භාවනා ක්‍රමය අහවල් එක හරි අහවල් එක වැරදි කියලා නෑ. මේ සතිපට්ඨාන භාවනා කොයික වුණත් හරියට කරනවා නම් ඉද්ධිපාද දිනු වුණාට පස්සේ භාවනාව සමාන වෙනවා. භාවනාව සමාන වෙනවා කියන්නේ දැන් කරන විදිහ සමාන නෑ. දැන් සක්මන් කරන භාවනාව ඇවිදිනවා. කායික ක්‍රියා එක්ක කරන භාවනාව. ඉඳගෙන ආනාපානීය වෙනම් භාවනාව. එතකොට දැන් එතකොට ආනාපානීය නැගිටලා කරනවා කියන එක නෙමෙයි මේකේ අර්ථය. සක්මන් භාවනාව ඉඳගෙන කරනවා කියන එක නෙමෙයි අර්ථය සමාන වෙනවා කියන්නේ. භාවනා කමටහනත් එක්ක ගනුදෙනු කරන ක්‍රමය වෙනස් කරනවා කියන එක. දැන් ඒ සඳහා තියෙන ධර්ම කාරණා මොනවද? මේ පංච ඉන්ද්‍රිය තමයි මේ වටේ එහෙනම් බලපාන ධර්ම කාරණා. පංච ඉන්ද්‍රිය. දැන් මේ පංච ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න වෙනවා. දැන් හඳුන්වලා තියෙන ධර්මයේ පංච ඉන්ද්‍රිය කියලා. දැන් සාමාන්‍යයෙන් පංච ඉන්ද්‍රිය කියනවා උපත්ති ඉන්ද්‍රිය හයෙන් ඇහැ චක්කු සෝත ගාන ජීවහා කාය කියන මේ වර්තමාන ඉන්ද්‍රිය පහට කියනවා පංච ඉන්ද්‍රිය කියලා. හැබැයි මේ බෝධිපාක්ෂික ධර්මවල පංච ඉන්ද්‍රිය කියන්නේ එහෙම නෙමෙයි. පංච ඉන්ද්‍රිය කියලා මෙතෙන්දී බෝධිපාක්ෂික ධර්මව හඳුන්වන්නේ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ පහ තමයි පංච ඉන්ද්‍රිය. දැන් මේ පංච ඉන්ද්‍රිය වෙච්චි දේවල් දැන් සද්ධා ඉන්ද්‍රිය ගැන අපිට තේරුමක් නැති වුණාට නැත්නම් සද්ධා ඉන්ද්‍රිය ගැන අපි අහලා වැඩියෙන් අහලා නැහැ, විස්තර දැනගෙන නැහැ. සති ඉන්ද්‍රිය ගැන අපි වැඩියෙන් විස්තර අහලා නැහැ. සද්ධාව, සතිය, ඒ වගේම වීර්‍ය, සමාධිය, ප්‍රඥාව මේවා අහලා තියෙනවා. දැන් මේ ඉන්ද්‍රිය පහ හඳුන්වලා තියෙන දේවල් දිහා බැලුවම සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේක ඉන්ද්‍රිය කියන කතාව නැතුව අපිට හුරු පුරුදු වචන ටික තමයි සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා. මේ සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන ඒවා චෛතසික. චෛතසික කියන්නේ සිත තුල හටගන්නේ දේවල්. නැනම් ධම්ම කියන. ධම්ම කියන්නේ චෛතසික වලට කියන තව නම. සිත තුල හටගන්න ඕනම දෙයක් ධම්ම. එහෙනම් සද්ධාව, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන්නේ ධම්ම. නමුත් සද්ධාව නෙවෙයි සද්ධා ඉන්ද්‍රිය කියන්නේ. සතිය නෙවෙයි සති ඉන්ද්‍රිය කියන්නේ. දැන් විරිය නෙවෙයි විරිය ඉන්ද්‍රිය කියන එක. සමාධිය නෙවෙයි සමාධි ඉන්ද්‍රිය කියන එක. ප්‍රඥාව නෙවෙයි ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක. මේක වෙනසක් තියෙනවා. වෙනසක් තිබුණාට දැන් ශ්‍රද්ධාව සිත තුළ හටගන්නේ ධම්මයක් නම් ශ්‍රද්ධා ඉන්ද්‍රියත් එහෙනම් සිත තුළ හටගන්නේ දෙයක්මයි. නැතුව සිතෙන් පිට හටගන්න දෙයක් භෞතිකව තියෙන දෙයක් වෙන්න බෑ. දැන් සතිය සිත තුළ හටගන්නේ ධම්මයක් හින්දා සති ඉන්ද්‍රියත් සිත තුළ හටගන්නේ එකක්මයි. එකක් ධම්ම.
වීරිය සිත තුල හට ගන්න දෙයක් හින්දා වීරිය ඉන්ද්‍රියක් සිත තුලමයි හට ගන්න ඕන. සමාධිය සිත තුල හට ගන්නේ ධම්මයක් හින්දා සමාධි ඉන්ද්‍රියක් සිත තුලමයි හට ගන්න. දැන් ප්‍රඥාව සිත තුල හට ගන්නේ ධම්මයක් නිසා වෙන් ප්‍රඥා ඉන්ද්‍රියක් සිත තුලමයි හට ගන්න. දැන් මේ පින්වතුන්ටත් මේකේ මේ බණහඬ උදව් වෙලා තියෙනවා සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන චෛතසික. මේ චෛතසික ධම්ම පහ සද්ධාව සතිය විරිය සමාධිය ප්‍රඥාව කියන ඒවා නැතුව මේ බණහඬ බෑ. බණහඬ උදව් වෙන ධම්ම පහක් මේ. නමුත් බණහඬ උදව් වෙන්නේ නැහැ සද්ධා ඉන්ද්‍රිය. මේ වෙලාවේ බණහඬ උදව් වෙලා නැහැ සද්ධා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය කියන්නේ බණහන තැනක තියෙන එකක් නෙවෙයි. සද්ධා ඉන්ද්‍රිය කවදාවත් ආමිෂ පින්කමක් තුළ අන්තර්ගත නැහැ. බණ ඇහිම ආමිෂ පින්කමක්. දැන් සතිය ආමිෂ පින්කමකට උදව් වෙනවා. සති ඉන්ද්‍රිය එහෙම කියලා නැහැ. සති ඉන්ද්‍රිය බෝධිපාක්ෂික ධර්මයක්. සතරාතිපට්ඨානේ වඩන අවස්ථාවක ඒක ඉර්ධිපාද දියුණු වෙලා සතිපට්ඨාන භාවනාවක් වඩලා ඉර්ධිපාද දියුණු වෙච්ච මොහොතක තියෙන දෙයක් සති ඉන්ද්‍රිය. සතිය කියන එක හැම තැනම තියෙන එක. මේ දෙක දෙක. මේ දෙක හඳුන ගන්න ඕනේ. නාමිකව හරි හඳුන ගන්න ඕනේ. සද්ධාව කියන්නේ චෛතසිකයක්. සිත තුල හට ගන්න දෙයක්. ඒ සද්ධාව තියෙනවා. සද්ධාව ඕන කෙනෙකුට තියෙන්න පුළුවන්. ආගම් ભેදයෙන් තොරව තියෙන්න පුළුවන්. කුසල් පාක්ෂික පළවෙනි චෛතසිකය ධර්මයේ හඳුන්වනා සද්ධාව. එහෙනම් කම්මස්සගතා සම්මාදිට්ඨියක් කර්මයේ කර්මඵලයේ අදහන ඕන මාගමක ඒ ආගම ධර්මයේ කෙරෙහි තියෙන විශ්වාසය සද්ධාවයි. එහෙනම් සද්ධාව තිබිලා තමයි අපි දන් දෙන්නේ. සද්ධාව උදව් වෙනවා දන් දෙන්න. බෞද්ධයා දන් දුන්නා සද්ධාව උදව් වෙලා තියෙන ඒ දන් දෙන බෞද්ධයාට. වෙන ආගමකයක දන් දෙනවා නම් කර්ම කර්මඵලය අදහගෙන ඒ අයට ශ්‍රද්ධාව උදව් වෙලා තියෙනවා. එහෙනම් ශ්‍රද්ධාව කියන්නේ චෛතසික ස්වરૂපයක්. කුසල පාක්ෂික චෛතසික ස්වરૂපයක්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඊට වැඩිය දියුණු වෙච්ච එකක්. දැන් එහෙමනම් මේ අපි ළඟ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැති වුණාට උප්පත්ති ඉඳලා සමහර විට ශ්‍රද්ධාව කියන චෛතසිකය තියෙන්න පුළුවන්. තියෙනවා. සති ඉන්ද්‍රිය මනුස්සත්වයේ නැති වුණාට සති චෛතසිකයේ තියෙනවා. විරිය ඉන්ද්‍රිය අපිට නැති වුණාට මනුස්සත්වයේ තුලම පිටලා තිනවා විරිය චෛතසිකය. සමාධියත් එහෙමයි ප්‍රඥාවත් එහෙමයි. එහෙනම් දැන් ඉගෙන ගන්න ඕනේ මේ ධර්මයේදී ඉන්ද්‍රියක් කියන්නේ මොකක්ද? ඉන්ද්‍රියක්. දැන් ඉන්ද්‍රියක් කියන එකේ ඉන්ද්‍රියක් කියන දෙයින් හඳුන්වන අර්ථවත්චන දේ මොකද්ද බුදුහාමුදුරන්ගේ ධර්මයේ? දැන් ඉන්ද්‍රිය කියලා නම් හුඟක් ಜಾති තියෙනවා අපිට. විද්‍යාවෙත් ඉන්ද්‍රිය කියලා ಜಾතියක් උගන්වනවා. දෙතිස් කුණප කෑලි වලට වෙලක් කෑලි වලට කියනවා විද්‍යාවෙන් ඉන්ද්‍රිය කියලා. නෑ ඒ එහෙම එකක්ද බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියන ඉන්ද්‍රිය? නෑ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල ඉන්ද්‍රිය කියන්නේ යමක් වෙන් කරගන්න පුළුවන් හැකියාවෙන් යුක්ත දේ ඉන්ද්‍රියයි. එහෙනම් මේ ඉන්ද්‍රිය කියන වචනයක් බුදු ධර්මයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඉන්ද්‍රිය කියන එකක් යොදන්නේ වෙන් කිරීමේ හැකියාවෙන් යුක්තයි කියන එකටයි. දැන් මිනිස්යාට ශ්‍රද්ධා ඉන්ද්‍රිය නම් උපත්යෙන් ලැබෙන්නේ නැහැ. සති ඉන්ද්‍රියත් ඔය මානව හිමිකම් වලින් ලැබෙන්නේ නැහැ කාටවත්.
එතකොට මානව හිමිකම් මේ මනුස්සය කියලා ඉපදුනා කියලා මෙලොව මනුස්සයෙකුට ප්‍රඥා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය ඕවා ලැබෙන්නේ නැහැ. හැබැයි මානව හිමිකම් වල මනුස්සයන්ට තියෙනවා උප්පත්ති ඉන්ද්‍රිය හයක්. ඒව හඳුන්වනවා චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනෝ ඉන්ද්‍රිය. නැත්නම් මේ දොස්තරලා කියන මේ මේ දෙතිස් කුණප කෑලිය වලට ඉන්ද්‍රිය කිව්වට හරියන්නේ නැහැ. ඉන්ද්‍රිය බද්ධ කරනවා කියලා දොස්තරලා කරන්නේ ඔය කෑල්ලක් තව එකකින් හයි කරනවා. ඒ ඒ එහෙම ඉන්ද්‍රිය ගැන වැරදි අර්ථයක් තියෙනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන සැබෑ ඉන්ද්‍රිය කියන අර්ථය දන්නේ. ඉන්ද්‍රියෙන් කරන්නේ යමක් වෙන් කරනවා. වෙන් කරනවා. දැන් බලන්න එහෙමනම් අපිට උප්පත්තියෙන් සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය තිබුණ නැතුවට මනුස්සත්වයේ උප්පත්තියෙන් ඉන්ද්‍රිය හයක් අපිට තියෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. ඒ කියන්නේ සෝත ඉන්ද්‍රියෙන් කරන්නේ මොකද්ද? වෙන් කිරීමක් කරනවා. පරිසරයේ තියෙන රූප වෙන් කරනවා. ඔන්න චක්කු කියන එකේ රූපයකට සම්බන්ධයක් තියෙනවා. චක්කු ඉන්ද්‍රියෙන් එහෙනම් පරිසරයේ රූප වෙන් කරනවා. සෝත ඉන්ද්‍රිය වෙන්නේ පරිසරයේ තියෙන ශබ්ද වෙන් කරනවා. දැන් චක්කු ඉන්ද්‍රියට ශබ්ද වෙන් කරන්න බෑ. සද්දේ ගෝචර නැහැ. සෝත ඉන්ද්‍රියට රූපය ගෝචර නැහැ. එතකොට මේ වෙන් කිරීම කරන ඒවා. එතකොට ශබ්දය වෙන් කරනවා සෝත ඉන්ද්‍රිය. ගන්ධ සුවඳ වෙන් කරනවා ගාන ඉන්ද්‍රිය. රස වෙන් කරනවා ජිහ්වා ඉන්ද්‍රිය. කාය ඉන්ද්‍රියෙන් පොට්ටබ්බ රූප වෙන් කරනවා. මේ කාය ඉන්ද්‍රිය තමයි සතිපට්ඨාන කමඨහනට ගන්න ඉන්ද්‍රිය. මනෝ ඉන්ද්‍රියෙන් ධම්ම වෙන් කරනවා. එහෙනම් මේ ඉන්ද්‍රිය කියන වචනේ තේරුම ඉස්සෙල්ලා ඉගෙන ගන්න. යමක් වෙන් කරන්න පුළුවන් වීම ඉන්ද්‍රිය. චෛතසික කියන එක ධම්ම කියන එකේ අර්ථය බුදුහාමුදුරුවෝ දන්නේ. දැන් ධම්ම කියන්නේ මොනවද? දැන් සද්ධා තෝ ධම්මයා. චෛතසිකියා සිතවිල්ල. සිතවිල්ලක කෘත්‍ය මොකද්ද? මොකව වෙන් කරන්න සිතවිල්ලට බෑ. ශ්‍රද්ධාවට කිසි දෙයක් වෙන් කරන්න බෑ. සිතවිල්ලක ඔය චෛතසිකයක ධම්මයක ලක්ෂණයේ කෘත්‍ය තමයි සිත සමග ඉපදීම. සිත සමග පැවතීම. සිත ගන්නා වූ අරමුණේ එල්ලා ඉඳීම. සිත සමග මැරීම. එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ සාරාංශ කරලා පසුලිය වෙච්චේ පොත්පත්වල අභිධර්ම පොත්වල ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා කියලා පැහැදිලි කරන්නේ චේතෝ යුත්තාදි පඤ්ඤාස ධම්මා චෛතසික මතා චෛතසිකා මතා. මෙහෙම දේශනා කරන්නේ මේ වගේ පැහැදිලි කිරීම අර දැක්වීම දාලා තියෙන මොකද චෛතසික වල ස්වරූපෙ මේ ඉන්ද්‍රිය වල ස්වරූප නෙවෙයි. එහෙනම් සද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියන චෛතසික පහට කරන්න පුළුවන්. සිතක් එක්ක ඉපදෙන්න පුළුවන්. සිතක් එක්ක පවතින්න පුළුවන්. සිත ඉවා නැති වෙනකොට මැරලා යනවා, විනාශ වෙලා යනවා. ඔන්න සද්ධාව. මේ සිතක් එක්ක නිකම්ම ඉපදිලා නිකම්ම පැවතිලා නිකම්ම මැරලා යන එකට තව ධර්මයේ කියන අමූලික සද්ධාව. එන ශ්‍රද්ධා චෛතසිකයේ තේ ධර්මයේ හඳුන්වන අමූලික ශ්‍රද්ධා. මොකද මේ ශ්‍රද්ධාවට මොකක් කරන්න බෑ. ශ්‍රද්ධා ඉන්ද්‍රියට හැබැයි ඉන්ද්‍රිය දිවුවාම යමක් කරන්න පුළුවන්. අමතක කරන්න එපා. ශ්‍රද්ධාව කියන චෛතසිකය හටගන්නේ සිත තුළ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්මය හටගන්නේ සිත තුළමයි. එහෙනම් මේ ශ්‍රද්ධාව කියන චෛතසිකය බලගැන්වීමකින් සංවර්ධනය වීමකින් තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය වෙන්නේ. ඒ සංවර්ධන වෙන්නේ එළිය නෙමෙයි.
ඇඳුමෙ නෙමෙයි මූණෙ නෙමෙයි සිත තුලයි හටගන්නේ සිත තුලයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය හටගන්නේ ඒක බාහිරයට පේන්න පුළුවන් දෙයක් නැහැ ඒක එහෙනම් මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩි වුණාම ඇඳුම් මොහතර කොණ්ඩ මොහතර මාරු වෙන්න බෑ කාගෙද ඒ වගේ උපාසක උපාසිකාවෝ ඉන්නවා දිනුනු වෙලා කියලා භාවනාවෙන් දිවෙලා ඉන්ද්‍රිය ධර්ම වැඩිලා එතකොට වැඩිලා මෙන් වෙන් වෙන්නේ මොකද්ද ඇඳුම් මොහතරේ කොණ්ඩ මොහතර ඒවා බොරු මොකද මේ දන්නේ නැහැ මොකද්ද මේ ඉන්ද්‍රිය කියන එක දන්නේ නැහැ චෛතසිකය මොකද්ද කියලා දන්නේ නැහැ ධම්ම කියන එක දන්නේ නැහැ මේ අඩුපාඩු වින්දා විපරීත කරලා මෝඩ ධර්ම අදහලා මෝඩකම් කරලා මෝඩකමෙන් මැරලේ මේක තමයි වර්තමාන බෞද්ධයන්ගේ සාමාන්‍ය සිද්ද මුලා වැඩි මොකද තියෙන්නේ අමූලික ශ්‍රද්ධා මෝහකමට අතවන්නන අමූලික ශ්‍රද්ධා සත්‍ය වහං කරන අමූලික ශ්‍රද්ධා ඒ කියන්නේ ශ්‍රද්ධා චෛතසිකය දැන් එහෙමනම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියනකොට වෙනස් වෙන්නේ මොකද්ද ඉන්ද්‍රිය කිය මං කිව්වා ඉන්ද්‍රිය කියලා ධර්මයේ හඳුන්වන්නේ යමක් වෙන් කිරීමට හැකියාව තියෙන එක එතකොට මේ චෛතසික ස්වરૂපයක දෙයක් ඉන්ද්‍රියකටපත් වුණොත් ඉන්ද්‍රියබ්බවටපත් වුණොත් පරිසරයේ තියෙන දේවල් වෙන් කරන්න හැකියාව තියෙන්න බෑ ලෝකයේ තියෙන දේවල් වෙන් කරන්න හැකියාවක් තියෙන්න බෑ ඒ මොකද හේතුව ශ්‍රද්ධාව හටගන්නේ සිතක් තුලයි. එහෙනම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය තුලින් සිතක් තුල යමක් වෙන් කරන්න පුළුවන්. සති කියන චෛතසිකය හටගන්නේ සිත තුලයි. සති ඉන්ද්‍රිය තුල ඉන්ද්‍රිය වුණොත් සති ඉන්ද්‍රියට එහෙනම් පුළුවන් වෙනවා කවදා හරි ඉන්ද්‍රිය ලබා ගත්තොත් ඒ පහළ වෙච්ච සතිය පහළ වෙන සිත තුල යමක් වෙන් කරන්න. දැනට බෑ. ඒ වගේම විරිය කියන ඉන්ද්‍රියට පුළුවන් විරිය කියන චෛතසිකය හටගත්තේ සිතේ යමක් වෙන් කරන්න සිත තුල යමක් වෙන් කරන්න ඒ වගේම සමාධිය කියන ඉන්ද්‍රියට පුළුවන් සමාධිය කියන ධම්මයක් හටගන්න සිතක් තුල සමාධියක් හටගත්තේ ධම්මයේ තුල යමක් ඒ සිත තුල යමක් වෙන් කරන්න දැන් ප්‍රඥාව කියන එක මේ විශ්වවිද්‍යාලයෙන් ලැබෙන එකක් නෙමෙයි බුදුහාමුදුරනේ ධර්මයි සිත තුල හටගන්නේ චෛතසිකය එතකොට ඒ චෛතසිකයට ඒ සිත තුල යමක් වෙන් කරන්න බෑ නමුත් ප්‍රඥා ඉන්ද්‍රිය ලබා ගත්තොත් ඒ ප්‍රඥාව හටගත් සිත තුල යමක් වෙන් කරන්න පුළුවන් ඒ ඉන්ද්‍රිය කියන්නේ මේ යමක් වෙන් කරන්න පුළුවන් හැකියාවෙන් යුක්ත දෙය කියන එක. එහෙම නැතුව මේක මේ අද්භූත ධර්මයක් විදිහට නෙවෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. පාතිහාරයක් නෙවෙයි මේ ඉන්ද්‍රිය කියන්නේ. සිත තුල හටගන්නේ සුවිශේෂී චෛතසික පහක සුවිශේෂී ලක්ෂණ පහ. මෙනේවා ඉන්ද්‍රිය බවට අනිත් චෛතසික හැරෙන්නේ නැහැ. හැරෙන්නේ ওই පහ තමයි. මොනවද ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥා. දැන් එහෙනම් ඊගාට බලන්න ඕනේ මොනවද මේ වෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම වෙන් කර හැකිද ශ්‍රද්ධා ඉන්ද්‍රියට. ශ්‍රද්ධාවට නම් මෙලෝ දෙයක් වෙන් කරන්න බෑ ඒකින් ඉඳන් ශ්‍රද්ධා චෛතසිකයට ධර්මයේ කියන අමූලික ශ්‍රද්ධාව කියලා. මෙලෝ දෙයක් කරන්න බැරි එකක් ඕක. අමූලික ශ්‍රද්ධාව විතරක් තියෙන උපාසක උපාසිකාවන්ට පුළුවන් තාලෙට සාදු කියන්නේ විතරයි. ඒ වෙන් කරන්න බෑ. හොඳ නරක මොකවත් තේරෙන්නේ නැහැ. ඔහේ කියන දේ කරමු. ඔකට කියන්නේ අමූලික ශ්‍රද්ධාව. හැබැයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය එහෙම එකක් නෙවෙයි. ඒ ශ්‍රද්ධාව හටගන්න සිත තුල යමක් වෙන් කරන්න පුළුවන්. වෙන් කරන්න මතක තියාගන්න මේ වෙන් කරන එක ශ්‍රද්ධා ඉන්ද්‍රියට බෑ
ප්‍රඥාවෙ මොනවත් වෙන් කරන්න ප්‍රඥාව ගැන තියෙන ඒවා සතිය ගැන තියෙන ඒවා වෙන් කරන්න සද්ධා ඉන්ද්‍රියට බෑ. ඇයි? සිත තුල හටගන්නේ මොනවද? සිත තුල හටගන්නේ ධම්මනේ. දැන් සද්ධාවත් ධම්මයක්. එහෙනම් ඒ ධම්මයේ සද්ධා ඉන්ද්‍රිය වුණා කියන්නේ කොකාගේ හරි? එතකොට ඒ සද්ධා ඉන්ද්‍රියට පුළුවන්කම නැහැ. ඒ සද්ධාව හටගත්තේ සිත තුල තියෙන සියලුම ධම්ම වෙන් කිරීමට. හෝ වෙන එක ධම්මයක් වෙන් කරන්න බෑ. වෙන් කරන්න පුළුවන් සමා ගැන පමණයි. ඔන්න සද්ධා ඉන්ද්‍රියෙන් වෙන් කරන්න පුළුවන් කියන්නේ සද්ධාව ඇති තැනයි සද්ධාව නැති තැනයි. සති ඉන්ද්‍රියට ඉන්ද්‍රිය වුණාම තියෙන වාසිය තමයි සිහිකල්ප සතිය තියෙන තැනයි නැති තැනයි වෙන් වෙනවා. විරිය ඉන්ද්‍රිය වුණාම වීරිය ඇති තැනයි නැති තැනයි වෙන් කරගන්න පුළුවන්. ඒ අදාළ සිත තුළ. එතකොට මේ ජීවිතේ පුරා කියන කතාවක් නෙමෙයි මේ කියන්නේ. සිතක් තුළ. හටගන්නේ සිත තුළ. එතකොට සමාධි ඉන්ද්‍රිය ආපුවාම සමාධිය තියෙන තැනයි නැති තැනයි හොර සමාධියයි නැති සමාධියයි වෙන් වෙනවා. සමාධි ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනකොට ප්‍රඥාව ඇති තැනයි නැති තැනයි අඩු තැනයි වැඩි තැනයි ආදී වෙන් කරන්න පුළුවන්. නමුත් ප්‍රඥා ඉන්ද්‍රිය දිනු වුණාට ප්‍රඥා ඉන්ද්‍රියට බෑ ශ්‍රද්ධාව අඩු තැනයි වැඩි තැනයි වෙන් කරන්න. ඇති තැනයි නැති තැනයි වෙන් කරන්න බෑ. දැන් උප්පත්ති ඉන්ද්‍රිය කියන චක්කු ඉන්ද්‍රියට එහෙම නෙමෙයි. චක්කු ඉන්ද්‍රියට පුළුවන් ගස් කොළන් වෙන් කරන්න පුළුවන්. පළතුරු එඩි වර්ග වෙන් කරන්න පුළුවන්. මහ පොළොවේ තියෙන ඒවා වෙන් කරන්න පුළුවන්. අහසේ තියෙන ඒවා වෙන් කරන්න පුළුවන්. ජලයේ තියෙන ඒවා වෙන් කරන්න පුළුවන්. හුඟක් ජාති පුළුවන්. ප්‍රබල ඉන්ද්‍රියක් චක්කු ඉන්ද්‍රිය. ශෝත ඉන්ද්‍රියට පරිසරයේ තියෙන ඕන සද්දයක් සමහර තා ස්වල්ප සද්දයක් හැර දැන් ඇහෙන්නේ නැති සද්ද තියෙනවා වෙන් කරන්න බැරි. එලක් මනුෂ්‍යයන්ට වැඩිය සෝත ඉන්ද්‍රිය ප්‍රබලයි බල්ලන්ට. බල්ලන්ගේ සෝත ඉන්ද්‍රිය ප්‍රබලයි. මනුෂ්‍යයන්ට ඇහෙන්නේ නැති සද්ද බල්ලන්ට ඇහෙනවා. ඒ වගේ එක එක තමන්ගේ කර්මානුරූප ඉවදිච්ච සත්ව ස්වરૂපය අනුව මේ උපත්ති ඉන්ද්‍රිය වල වෙන් කිරීමේ බලයේ හැකියාව වෙනස් වෙනවා. ඒ වගේම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලදී බෝධිපාක්ෂික ධර්ම විදිහට ගන්න ප්‍රඥා ඉන්ද්‍රියට හැබැයි ඒ වගේ ලොකු හැකියාවල් බෑ. ප්‍රඥාව තියෙන තැනයි නැති තැනයි වෙන් කර හැකියි ප්‍රඥා ඉන්ද්‍රියට. සද්ධාව තියෙන තැනයි නැති තැනයි වෙන් කරන්න බෑ ප්‍රඥා ඉන්ද්‍රියට. සද්ධා ඉන්ද්‍රියට පුළුවන් සද්ධාව තියෙන තැනයි නැති තැනයි වෙන් කරන්න. ඒ සිත තුළ සද්ධාව තියෙද නැද්ද? විරිය ඉන්ද්‍රියට පුළුවන් ඒ සිත තුළ වීරිය තියෙද නැද්ද කියලා වෙන් කරන්න. දැන් ඔන්නෝම මේ ධර්මයේ නම් ඉන්ද්‍රිය පහක් ගැන පැහැදිලි කරනවා. ඒක නැතුව මේ තමන්ට මේ ඉගෙනගෙන බණ අහලා ලබා ලැබෙන එක නෙමෙයි මේ ඉන්ද්‍රිය කියන්නේ. මේ ඉන්ද්‍රිය ලැබෙන්නේ වෙන කිසිම කුසලයක. ඒ කියන්නේ සතිපට්ඨාන භාවනාවකින් පමණයි මේ පංච ඉන්ද්‍රිය කියන ධර්ම දියුණු වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. ආමිෂ පින්කමකින් සද්ධා ඉන්ද්‍රියක් බවට හැරෙන්නේ නැහැ. සද්ධා වැඩි වෙන්න පුළුවන්. සතියේ ඉන්ද්‍රියක් වෙන්නේ කවදාවත්. ඒතර ආමිෂ පින්කම් කොච්චර කරත් පංච ඉන්ද්‍රිය දියුණු වෙන්න බෑ. සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය දියුණු වෙන්නේ නැහැ. ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වෙන්නේ නැහැ. සමත භාවනා කරා මරණක මේ ඉන්ද්‍රිය පහ දියුණු වෙන්නේ නැහැ. දැන් ආනාර කාලාම රූපාවචර හතරවෙනි ධ්‍යානී කොච්චර කල් පුරුදු කරත් සද්ධා ඉන්ද්‍රියවත් නැහැ, සති ඉන්ද්‍රියත් නැහැ,
සමාධි ඉන්ද්‍රියත් නැහැ, ප්‍රඥා ඉන්ද්‍රියත් නැහැ, විරි ඉන්ද්‍රියත් නැහැ. උද්දකාරාම පුත්‍ර අරූපාවචර ධානය පුරුදු කරා. සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය දියුණු වෙලා නැහැ කියන. මොකද පංච ඉන්ද්‍රිය දියුණු වෙන්න මානසිකාර්යය යෝනිසෝ මානසිකාර්යය. එහෙනම් අයෝනිසෝ මානසිකාර්යයක් තුල කවදාවත් සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය දියුණු වෙන්න හේතුවක් නැහැ. එකින් ද රූපාවචර ධානය ලැබුවත් අරූපාවචර ධානය ලැබුවත් කොච්චර කාලයක් සමත භාවනා කරා කාටවත් මේ කියන පංච ඉන්ද්‍රිය නම් දිනු වෙන්න හේතුවක් නැහැ, දිනු වෙලා නැහැ. බොරුවට රඟපාන්න නම් පුළුවන්. දැන් මේ වගේ එකක් තමයි හුඟක් දෙනකොට වෙන්නේ. දැන් ඊළඟට බලන්න වෙනවා අපිට මේ සද්ධා ඉන්ද්‍රිය. දැන් ඉන්ද්‍රිය වෙනවා කිව්වෙ මොකක් හරි වෙන් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවනේ. එහෙනම් නැවත මතක් කරගන්නවා නම් දැන් සද්ධාව තිබුණාට තමා ළඟ තියෙනවද සද්ධාව නැද්ද කියලාවත් දන්නේ නැහැ. හැම වෙලෙම හිතාගෙන ඉන්නේ පණ්ඩිතකමට මං උප්පත්තියේ ඉඳලා සද්ධාවන්තේ, මගේ සද්ධාව අඩු වෙච්ච තැනක් ඇත්තේම නැහැ කියන එක තමයි අමෝලික සද්ධාවේ හැටි. ඔය උපාසක උපාසිකාව රඟපාන්නේ ඔහොම තමයි. සද්ධාව නැති තැන් අනන්තයි, අප්‍රමාණයි. තමන් හිතන්නේ මල් ළඟ විතර සද්ධාව තියෙන එක මේ ලෝකේ ඇත්තෙම නැහැ කියලා. ඇයි ඒ? සද්ධාව ඇති තැනයි නැති තැනයි වෙන් කරන්න පුළුවන් මීටරයක් නැහැ. අමූලික සද්ධාවෙන් දෙන ලනු හැම වෙලෙම සද්ධාව තියෙනවා කියලාමයි. ඒ වගේම සතිය, සීකල්පනා මල්ලඟ හැම වෙලේම තිබුණා කියන ලණුව තමයි දෙන්නේ සද්ද සති චෛතසිකය. සති ඉන්ද්‍රිය හැම නැහැ. ඒක ඇත්ත. සත්‍ය කරා යන්නේ මේ. සත්‍ය පටහ දෙනවා. මේ වෙලාවේ සතිය නැහැ. මේ වෙලාවේ සතිය තියෙනවා. එච්චර වෙන් කරන්න පුළුවන් සති ඉන්ද්‍රිය. සතිය තියෙන තැනයි නැති තැනයි වෙන්කොට හඳුනා ගැනීම හැකියාව තමයි සති ඉන්ද්‍රිය. වීරිය තියෙන තැනයි නැති තැනයි වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාව කියන්නේ විරිය ඉන්ද්‍රිය. විරිය චෛතසිකයට එහෙම හැකියාවක් නැහැ. හැම වෙලෙම රඟපානවා වීරිය තිබුණා කියලා. සමාධි ඉන්ද්‍රියට හැකියාව තියෙනවා සමාධිය නැති තැනයි ඇති තැනයි වෙන් කරගන්න. සමාධි චෛතසිකයට එහෙම හැකියාවක් නැහැ. හැම තැනම කියන්නේ හොඳට සමාධිය තිබුණා කියලා. ඔය පුතු උඩ නිඳන්නේ ඒක තමයි. පුටු කාර්යයන්ගේ පුටු උඩ නිඳ යනකොට තියෙන්නේ සමාධිය තමයි. අර බොරුවට නිින්දට හරවන්නේ සමාධි චෛතසිකය. ගච්චර වංචනිකයි, අමූලිකයි, බොරු කරන. නමුත් සමාධි ඉන්ද්‍රිය එහෙම නැහැ. නැති තැන නැති බවත්, ඇති තැන ඇති බවත් හඟවනු. ඉතින් ප්‍රඥා චෛතසිකය හැම වෙලේම මල්ලඟ පණ්ඩිතකමක් තියෙනවා කියලාමයි පෙන්නන්නේ. බොරුවට රඟපෑමමයි කරන්නේ. නොදැනුවත්කම ඇත්තේම නැති විදිහටයි රඟපාන්නේ. කවුද ප්‍රඥා චෛතසිකය? ප්‍රඥා ඉන්ද්‍රිය එහෙම නැහැ. ප්‍රඥාව තියෙන තැනයි නැති තැනයි වෙන් කරනවා. ඔන්න ඕක තමයි මේ මතක තියාගන්න. මේ සිත එක සිතක් තුළ අභ්‍යන්තරයක් ගැනයි මේ කියන්නේ. නැතුව මේ චරිත කතාවක් ගැන නෙමෙයි මේ කියන්නේ. නිකන් රඟපාන්න ලැහැත් වෙන්න එපා පස්සේ නැත්නම්. මේ සිතක අභ්‍යන්තරයක් ගැන, සිතක් තුළ ක්‍රියාත්මක වෙන චෛතසික ස්වරූප ගැන. එතකොට සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය වැඩෙන්න පටන් ගන්නේ සතිපට්ඨාන භාවනාව වඩන වෙලාවක. ඒ භාවනාව තුළින් අකුසල යහක් වෙලා, ඒ විතරක් මදි, අර සතර ඉර්ධිපාද දියුණු වෙලා
සතර ඉදිපාද චන්ද චිත්ත විරිය වීමන්තයි භාවනා කමඨහනට සම්බන්ධවයි චන්ද චිත්ත විරිය වීමන්ත නැතුව තමන්ගේ පරපුර සම්බන්ධ දෙයක් නෙමෙයි මේ කියන්නේ කමඨහනට සම්බන්ධ ආනාපානේ නම් ආස්වාස පාස්වාසී ස්පර්ශ වෙන ස්ථානයේ සතිය පැවැත්වීමේ චන්ද චිත්ත විරිය වීමන්තයි සක්මන් භාවනාවේ නම් අර කකුල පොළවේ වදිනකොට අවධානයේ තිබීමේ හැකියාව හැකියාවට තියෙන නැත්නම් අවධානයේ තිබීම සම්බන්ධව ඇති වෙන ඡන්ද චිත්ත විරිය වීමන්සා අනුවයි. එහෙම එක එක භාවනා කමටහන අනුව එතකොට මේ තත්ත්ව වෙනස් වෙනවා. ඉර්ධිපාද. මේ ඉර්ධිපාද දියුණු වෙලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 12ක් සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඔය චෛතසික ටික ඉන්ද්‍රිය බවට පරිවර්තනය වෙනවා කියලා ධර්මයේ කියයි. නැතු මේක මේ තාලේට සාදු කියලා ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා චෛතසික ශ්‍රද්ධා ඉන්ද්‍රිය වෙන්නේ නැහැ. දන්දුන්නා කියලා රට පුරා ඇවිදලා දන්දුන්නා කියලා ශ්‍රද්ධා චෛතසික ශ්‍රද්ධා ඉන්ද්‍රිය වෙන්නේ නැහැ. දවස 30 බුදුගුණ භාවනා වැඩුවා කියලා ශ්‍රද්ධා චෛතසික ශ්‍රද්ධා ඉන්ද්‍රිය වෙන්නේ නැහැ. ශ්‍රද්ධා චෛතසිකය ශ්‍රද්ධා ඉන්ද්‍රිය බවට ශ්‍රාවකයෙක්ගේ පත් වෙන්නේ සතර සතිපට්ඨානයේ වැඩීමෙන් පමණක්මයි. වෙන කිසිම හේතුවක් උඩ වෙන්න බෑ. ඒවා දැනගෙන ඉන්න ඕනේ නැත්නම් ඔය බොරු රඟපෑම් තව ටිකක් රඟපාලා මැරලා යන එක විතරයි සිදු වෙන්නේ. ධර්මානුකූල ස්වරූපයක් නැහැ. ධර්මය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. තමන් දැනගත්තේ අර අමූලික ශ්‍රද්ධාවෙන් අටව ගත්තේ උගුල තමයි ධර්මය කියන්නේ එතකොට. ඒවෙන් තෝවාන් මාර්ගඵල ගන්න. එතකොට අමූලික ශ්‍රද්ධාවෙන් දීපු ලනුව එක. දැන් මේවා නිසා මේ ධර්මයේ සර්පේ. බුදුහාමුදුරේ දේශනා කරන උපමාවකින් ධර්මයේ සර්පේ. වැරදියට තේරුම් ගත්තොත් වරදිනේක මහ විශාලයි. එහෙනම් දැන් මම මේ කියා දුන්නේ ශ්‍රද්ධා චෛතසිකය ශ්‍රද්ධා ඉන්ද්‍රිය උනා වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධා චෛතසිකයත් හටගන්නේ සිතත් තුළමයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය හටගන්නේ සිත තුළමයි. චෛතසිකයට හැකියාවක් නැහැ ශ්‍රද්ධාවේ නැති තැනයි තියෙන තැනයි වෙන් කරගන්න. දැන් මේ ඉන්ද්‍රිය පහ ගත්තොත් මේ ඉන්ද්‍රිය පහ කියන්නේ උප්පත්ති ඉන්ද්‍රිය පහ නෙමෙයි මේ දැන් සද්ධා ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය. එතකොට මේවා ලැබෙන්න බෑනේ බණහල ඉගෙනගෙන තර්ක කරලා සාකච්ඡා කරලා පංච ඉන්ද්‍රිය ලැබෙනවා කියන එකක් ධර්මයේ නෑ. ඒක නිසා මේ පින්වතුන්ට ගන්න ඕන ගන්න තියෙන සතිපට්ඨානක මඨානක් වඩලා විතරයි අඩුම ගාන සමත භාවනාවක් වඩලවත් මේ ඉන්ද්‍රිය ගන්න බෑ. මේ සමත භාවනා වැඩුවා මේ ඉන්ද්‍රිය නෙමෙයි පංච ඉන්ද්‍රිය නෙමෙයි දියුණු වෙන්නේ විතක්ක විචාර පීති සුඛ එකග්ගතා කියන ධානාංග. සමත භාවනාවෙන් පංච ඉන්ද්‍රිය ලැබෙන්නේ නැහැ. කොච්චර වැඩුවත් ධානාංග ලැබෙනවා. ධානාංග කියන්නේ මොකද්ද? විතක්ක විචාර පීති සුඛ එකග්ගත. ඒවත් චෛතසික මට්ටම්. දැන් මෙහෙම දෙයක් දැනගන්න ඕනේ. මේ පංච ඉන්ද්‍රිය මෙතනින් එහාට මේ පංච ඉන්ද්‍රිය එක තමයි සංසාර විමුක්තියේ සම්බන්ධය තියෙන්නේ. පංච ඉන්ද්‍රියෙන් තමයි නිවන කියන එක අවබෝධ කරගන්න පුළුවන්. වෙන් කරන්න නිවනත් වෙන් කරගන්න එපා. නිවනේ දුක නැති තැන වෙන් කරන්න එපා. දැන් මේ දුක නැති තැන වෙන් වෙන්න පුළුවන් ඉන්ද්‍රිය පද්ධතිය තමයි පංච ඉන්ද්‍රිය. දුක ඇති තැනයි නැති තැනයි වෙන් කරන්න පුළුවන්. හැබැයි මේ ඉන්ද්‍රිය තව ටිකක් දියුණු වෙලයි මේක ඉන්ද්‍රිය තවත් දියුණු වෙලා බල වෙලා තවත් ඒක දියුණු වුණාම බොජ්ජංග වෙන්නේ. එහෙනම් මේ බොජ්ජංග කියන්නේ මේ පංච ඉන්ද්‍රියේම දියුණු විකාශන මට්ටම. දියුණුවේ උච්චම තැන මේ චෛතසිකවල උච්චම තැන දියුණු වෙලා තියෙනවා.
දැන් ඔය මොකක්ද කියලා බලමු මේ දැන් ඉන්ද්‍රිය කියන්නේ ධම්ම බොජ්ජංග කියන්නේ ධම්ම සිත තුල හටගන්නේ ඒවා ඒ වගේම චෛතසික කියන්නේ ධම්ම දැන් බොජ්ජංග වලට සද්ධා බොජ්ජංගය කියන එකක් නැහැ සද්ධාව හැරිලා යනවා බලවලි සද්ධා චෛතසික මට්ටමේ තියෙනවා තව දිනුනොත් ඉන්ද්‍රිය වෙනවා තව සද්ධාව දිනුනොත් සතිපට්ඨානෙ බල වෙනවා තව දිනුනොත් අහෝති වෙනවා ප්‍රසද්ධාවෙන් නිවන් දකින්න බෑ බොජ්ජංග නැහැ බොජ්ජංගයක සද්ධා කියලා චෛතසික ස්වરૂපයක් නැහැ ඒක බොජ්ජංගයක් නැහැ සද්ධාව යටති සද්ධාව කියන්නේ විශ්වාසයක් නිවන කියන්නේ විශ්වාසයක් නෙමෙයි ප්‍රත්‍යක්ෂයක් එහෙනම් නිවන් දකින්න වෙලාවේ ශ්‍රද්ධාව තියෙන්න බෑ විශ්වාසයෙන් නෙවෙයි නිවන් දකින්නේ ප්‍රඥාව එහෙනම් මෙතන ඔය ශ්‍රද්ධාව අමූලිකා ස්වરૂපයේ ශ්‍රද්ධාවෙන් ආකාරවතී ස්වરૂපයට එනවා ඉන්ද්‍රිය හෝ බලවීම අනුව එතනින් එහා නැහැ බොජ්ජංග මට්ටමේ ශ්‍රද්ධාවක් නෙවෙයි අනික් කොහෙම එහෙම නැහැ දැන් සති චෛතසික මට්ටමේ තියෙනවා සතිපට්ඨාන හරහා දිනුනු වෙනකොට සති ඉන්ද්‍රිය මට්ටමට එනවා තව සතිපට්ඨානේ බෞලිකත කිරීම තුළ සති බල බවටපත් වෙනවා තව සතිපට්ඨානේ බලගත වෙනකොට සති සම්බොජ්ජංගය වෙන බොජ්ජංගයක් ඒක ශ්‍රද්ධාවේ මේකක් නෙමෙයි විරිය ඔය හතරම පාස් කරගෙන යනවා දැන් විරිය චෛතසික මට්ටමේ තියෙනවා සතිපට්ඨානයේ වැඩිම තුල ඉන්ද්‍රිය මට්ටමට හැරෙනවා තවත් බහුලීකත කිරීම තුල සතිපට්ඨානෙ බල බවට හැරෙනවා තවත් බහුලීකත කිරීම මත විරිය සම්බොජ්ජංගේ බවට හැරෙනවා සමාධියත් එහෙමයි සමාධියේ චෛතසික මට්ටමෙන් දැනුත් අපිට වැඩ ගන්න මේ බණ අහන්න උදව් වෙනවා සතිපට්ඨානේ දියුණු කරනකොට සමාධි ඉන්ද්‍රිය බවට හැරෙනවා තවත් සතිපට්ඨානේ බහුලීකත වෙනකොට සමාධි බල බවට හැරෙනවා තවත් සතිපට්ඨානේ බහුලීකත වෙනකොට සමාධි බොජ්ජංගය බවට හැරෙනවා ඒ වගේම ප්‍රඥා චෛතසිකය ප්‍රඥා කියන චෛතසිකය දැනුත් මේ බණ අහන්න උදව් වෙනවා ඒ කියන්නේ ඕනම කුසලයකට උදව් වෙන්න පුළුවන් සතිපට්ඨානෙ වඩනකොට ඒ ප්‍රඥා චෛතසිකයේ ප්‍රඥා ඉන්ද්‍රිය වෙනවා තවත් ඒ සතිපට්ඨාන කමඨාන බහුලීකත කරනකොට ප්‍රඥා බල වෙනවා තවත් ඒ කමඨාන බහුලීකත කරනකොට ධම්ම විජය සම්බොජ්ජංගය වෙනවා මේ ප්‍රඥා චෛතසිකයේ තමයි කවදා හරි ධම්ම විජය සම්බොජ්ජංගයේ බවට හැරෙන්නේ 아무ත දෙයක් නැහැ ඒක මොකද මේක සම්මා දිට්ඨිය තීන්දු කරන්න ප්‍රඥාව ධම්ම විජය සම්බොජ්ජං එහෙම නැතුව මේ ටියුෂන් ගිහිල්ලා බණ අහලා කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක ටියුෂන් ගිහිල්ලා කරන්න පුළුවන් හැම දෙයක්ම තියෙන්නේ ලෞකික දේවල් විතරයි චෛතසික මට්ටමේ දේවල් විතරයි ඉන්ද්‍රිය මට්ටමේ බල මට්ටමේ හෝ බොජ්ජංග මට්ටමේ දේවල් නැහැ ටියුෂන් වලින් කරන්න පුළුවන්. උප්පත්තියෙන් කරන්න පුළුවන් දේවල් නැහැ මේවා. පෙළපතින් කරන්න පුළුවන් දේවල් නැහැ. පගා දීලා කරන්න පුළුවන් දේවල් නැහැ. මේ හැම තෑම එකම මේ කියන කතා ඔක්කොම මේ බෝධිපාක්ෂික ධර්ම 37 ඕනම සම්බන්ධයක් තියෙන්නේ සතර අතිපට්ඨානීය පුහුණු වීමක් මතම සම්පූර්ණ වෙන දේවල්මයි. දැන් ඒකින්ද එහෙමනම් දැන් මෙතනින් එහා මේ අමුතුම විදිහේ අමුතු පැත්තකට මේ බෝධිපාක්ෂික ධර්ම වැඩ කරනවා. හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මුල් බෝධිපාක්ෂික ධර්ම 12 ගත්තොත් ඒ කියන්නේ සතර අධිපට්ඨානෙ වැඩි වීම සතර සම්ම ප්‍රධාන වීරිය සතර ඉද්ධිපාද උතන 12ක් තියෙනවා මේ 12 දිනුනු වෙන්නේ නැතුව මේ 12 නැතුව කවදාවත් ශ්‍රද්ධා ඉන්ද්‍රියවත් හටගන්න බෑ මේ බෝධිපාක්ෂික ධර්ම වලින්
අර උඩින් පනින්න පුළුවන් ඒවා නෙවෙයි මේවා. කායානුපස්සනාව නැතුව සද්ධා ඉන්ද්‍රිය තියෙන්න බෑ කාටවත්. පළවෙනි බෝධිපාක්ෂික ධර්මයේ කායනුපස්සනාව. කායනුපස්සනාව වැඩෙන්නේ නැති තැනක සද්ධා ඉන්ද්‍රිය තියෙන්න බෑ. සද්ධා චෛතසිකයේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සතරහතිපට්ඨානයේ වැඩෙන්නේ නැති තැනක සති ඉන්ද්‍රිය තියෙන්න බෑ. සති චෛතසිකයේ තියෙන්න පුළුවන්. සතරහතිපට්ඨානයේ වැඩෙන්නේ නැති තැනක විරිය ඉන්ද්‍රිය තියෙන්න බෑ. විරිය චෛතසිකයේ තියෙන්න පුළුවන්. සතරහතිපට්ඨානයේ වැඩෙන්නේ නැති තැනක සමාධි ඉන්ද්‍රිය තියෙන්න බෑ. සමාධි චෛතසිකයේ තියෙන්න පුළුවන්. ඒකින් දා දැන් ප්‍රඥා චෛතසිකයේ තියෙන්න පුළුවන් සතරහතිපට්ඨානයේ වැඩෙන්නේ නැති තැනක. නමුත් ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන්න බෑ සතිපට්ඨානයේ වැඩෙන්නේ නැති තැනක. දැන් අපි තුමු දැන් උපාසක අම්මලත් මම අවුරුදු 25 සක්මන් භාවනා කරලා තියෙනවා. මම අවුරුදු 25ක් දැනට ආනාපාන සති වොමනේ අර බොරුවර ගියවනේ. දැන් එතකොට අවුරුදු 25ක් කරන් මොන ඉන්ද්‍රිය ධර්මයක් වත් නැති වෙන්න පුළුවන්. මොකද හේතුව? දැන් සතර අතිපට්ඨානයේ වැඩිලා වැඩෙන් තියෙන්නත් ඕනේ කමඨාන අතිපට්ඨාන කමඨහනක් වැඩිව පමණින් ඒක සාර්ථකයි කියන්න බෑනේ ඔය බොරු කරන අය වුණ තරම්. හරියට තමන්ගේ පණ්ඩිතකම හින්දා ඒක හරියට වැඩිලා නෑ නැති අයනේ වැඩින් රඟපාන්න ඒක කරේ එන අනුන් කරන හින්දන ඒ කරේ. ඒ වගේ මොනවා හරි බෞද්ධූතයක් තියෙනවා. එන අපි සතිපට්ඨානයක් හරියට වැඩුණාද කියලා දැනගන්න මොකද්ද වෙන්න ඕනේ? සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල දෙවෙනි කාණ්ඩේ ගොනුවෙන් තමයි ඒක තීන්දුවට එන්නේ මූලිකව. දෙවෙනි ගොනුව මොකද්ද? සතර සම්ප්‍රදාන වීරිය. මං ගිය සතිය මතක් කරා සතර සම්ප්‍රදාන වීරියෙන් කරන්නේ මොකද්ද? තමා තුල තියෙන අකුසලයේ යටපත් කිරීම. නූපං අකුසල් නූපදීම. උපං අකුසලයේ මැඩ පැවැත්වීම. මෙන්න මේ කාරණා දෙක කමඨාන තුල අකුසලයේ කමඨාන පවතින මොහොත තුල අකුසලයක් ජනිත වෙන්නේ නැතුව වගා බලා ගන්නේ වීරිය තමයි සතර සම්ප්‍රදාන වීරිය. එහෙමනම් දැන් අර කමඨානක් පවතිනදත් ඕනේ භාවනා කරන්නත් ඕනේ භාවනා කාලය තුල අකුසලයක් එන්නේ නැති වෙන්න ඒ කමඨාන හසුරවන්න පුළුවන් හැකියාව ලැබෙන්න ඕනේ. ඒ හැකියාවක් හරියට අර පොඩි ළමයේ ඉපදෙනකොට පෙරලෙන්න බෑ. හුඟක් මහන්සිලා කාලයක් දඟලන දඟලලා පෙරලෙන්නා වගේ පෙරලෙන එක ඉර්ධිය. එහෙනම් බෝධිපාක්ෂික ධර්ම වල සතර ඉර්ධිපාද කියන්නේ සතිපට්ඨාන කමඨහන තුලින් අකුසලයේ මැඩපැවැත්ීමේ පෙරලිය පුහුණුව සම්පූර්ණ වෙනකොට තියෙන සම්පූර්ණ වීමෙන් තමයි බෝධිපාක්ෂික ඉර්ධියට අනුගත වෙන්නේ තමන්ගේ කමඨහන. තමන්ගේ භාවනාව. එහෙනම් සක්මන් භාවනාවත් උමයි. සක්මන් කිරීම ඇවිදීම ඉර්ධිය. ඇවිදීම සක්මන් භාවනාව නෙවෙයි. සක්මන් භාවනාව කියන ඉර්ධිය සම්පූර්ණ වෙනකොට එනං ඒ කමඨහන් තදාල මොහොතවල වල අර තමා තුළින් අකුසලයේ උපදින්නේ නැති වීරියක් තියෙන්න ඕනේ. ඒ වගේම අදාළ කාලයේදී කායික අරමුණේ සතිය පැවැත්වීමේ මානසික කාර්යයක් තියෙන්න ඕනේ. ඕක බහුලීගත වීමෙන් අතඹුලක් වීම තමයි ඉර්ධිපාද දියුණුවා කියන්නේ. ඒකයි මම කියුවේ සක්මන් භාවනා ඉර්ධිපාද දියුණුවාම කරන එකේනට තේරෙන විදිහ තේරෙන්න නම් ඕනේ තමන් නිකන් ඇවිද්දත් નિરાයාසයෙන් සතියයි. කොහෙටද කමටහන්න. මුලින් ආයාසයෙන් තමයි පුරුදු වෙන්නේ. දැන් ওই මට්ටමට ඉද්ධිපාද දිනුනේ. ඉද්ධිපාද දිනුනාට පස්සේ තමයි පංච ඉන්ද්‍රියට දිනුනු වෙනවා නම් කවදා හරි දිනුනු වෙනවා. ඒක එහෙම නැතුව මේ මොහොතකින් බනහලා
පංච ඉන්ද්‍රිය දිනු වෙනවා කියන එකක් නෑ ධර්මයේ. ඉගෙන ගන්න තර්ක කරලා පංච ඉන්ද්‍රිය දිනු වෙනවා කියන එකකුත් නෑ. දැන් ඒ අනුව බලනකොට එහෙනම් මෙතන මේ බෝධිපාක්ෂික ධර්ම 12ක් සම්පූර්ණ කිරීම තමයි ශ්‍රාවකයාගේ මූලික යුතුකම. ඊට පස්සේ මානසික පෙරලියක් තමයි පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග. නම් බෝධිපාක්ෂික ධර්ම වල ඉර්ධිපාද කියන එක මානසික පෙරලියක් නෙමෙයි. කායික වුහුණුවකින් ලැබෙන ප්‍රතිඵලයක්. ඒක කායික ක්‍රියාවක් මෙතන තියෙනවා. නමුත් ඉර්ධිපාද දිනුනාට පස්සේ පංච ඉන්ද්‍රිය කියන්නේ කායික ක්‍රියාවක් සම්බන්ධ දෙයක් නෙමෙයි. සිත තුළ ඇතිවන පරිවර්තනය. සිත තුළ ඇතිවන පරිවර්තනය මෙන්න මෙහෙමයි කියලා රංගපාන අය අමුලිකා ශ්‍රද්ධාකාරයෝ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය දිනුනු නම් එහෙම වෙන්න බෑ. දැන් ඔය ටික ගැඹුරු ටික. දැන් මේ ගැඹුරු වුණත් අපි ධර්මානුකූලව අවශ්‍ය කරුණු ඉගෙන ගන්න වෙනවා. ප්‍රත්‍යක්ෂ කරගන්න ගිහිල්ලා අමාරු වැටෙන්න එපා. මම දැන් ගෙන්නුවනේ සද්ධාව චෛතසිකය, සද්ධා ඉන්ද්‍රිය කියන එක චෛතසික මට්ටම ඉක්මවපු හැකියාවකින් යුක්ත දෙයක්. හැබැයි ධම්මිය. මොකක්ද ඒ හැකියාව? ඒ හිත තුළ සද්ධාව තියද නැද්ද කියලා වෙන් කිරීමේ හැකියාව. දැන් මේ මෙහෙම දේවල් වෙනවා. දැන් සමත භාවනාවක් වඩලා ඔය ඉර්ධිපාද දියුණු වෙලා කියන්නේ භාවනා බහුලීකත කරපුවා හොඳට පුරුදු වුණාමනේ ඉර්ධිපාද මේ භාවනා ඉර්ධි දියුණු වුණා කියන්නේ ඉර්ධිපාද දියුණුයි. එතකොට මොකද්ද වෙන්නේ සමත භාවනා කරපු එක්කෙනා නී පංච නීවරණ යටපත් වෙනවා. දැන් සමත භාවනාවක් දියුණු කරලා ඔය ඉහළ මට්ටමකට ගියාම නීවරණ යටපත් වුණොත් ඒ කමඨහන තුලින් සමත භාවනාව රඳාව පවතින්නේ මනෝ ඉන්ද්‍රිය තුලින් විතරයි. නීවරණ යටපත් වෙනකොට මනෝ ඉන්ද්‍රියෙන් උප්පත්ති පංච ඉන්ද්‍රිය ඇහැ කන නාසය දිවකය මරාගෙන තමයි මේ වැඩේ වෙන්නේ. ඒක තමයි සමත භාවනාවේ ස්වરૂපය. ඒකට තමයි ලෝකයා ඇබ්බැහි වෙන්නේ ඒකට. දැන් එහෙම තත්ත්වයක ඉඳලා තවත් ඒ භාවනාව දියුණු වෙනකොට දියුණු වෙන්නේ පංච ඉන්ද්‍රියම ලැබීම නෙමෙයි. ධානාංග දියුණු වීමයි. ධානාංග කියන ඒවා වැඩිමයි වෙන්නේ. දැන් මේ සමත භාවනාව ගැන හොඳට දන්න සමත භාවනාව පිළිබඳ දැනුවත් තියෙන දේවතාවෙක් බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. මේක නිකන් බුදුහාමුදුරන්ට දෙන තේරවිල්ලකගේ හරියට දැන් මෙහෙම නෙවෙන්නේ. දැන් සමත භාවනාවේ යුණු නාමකද මේ පංච නීවරණයටපත් වෙනවා. පංච නීවරණ යටපත් වුණාම වැඩෙන්න ඕනේ මොනවද? ධානාංග. එතකොට දැන් සමත භාවනා දියුණු කරපු ඕනම මිනිසෙක් වෙන්න පුළුවන්. සමත භාවනා දියුණු වෙලා තමයි බ්‍රහ්ම කියන සත්‍යයක් සත්ව ස්වરૂපයක් බිහි වෙන්නෙම. එතකොට සියලුම බ්‍රහ්මයන්ගේ මතය ද්විතීය මොකද්ද? බ්‍රහ්මයා පරම පවිත්‍රයි, පිරිසිදුයි. පිරිසිදුම සත්වය බ්‍රහ්මයයි. අපිරිසිදුකමක් ඇත්තේම නැහැ. කෙලෙස් මල ඇත්තේම නැති සත්වු බ්‍රහ්මයයි. එහෙනම් බ්‍රහ්මයෙක් වෙන්න, මිනිසෙක් වෙන්න, මිනිසෙක් තුල කෙලෙස් තියෙනවා. දෙවියෙක් තුල කෙලෙස් තියෙනවා. සතර අපාය සත්වු වල කෙලෙස් අනිවාර්යෙන් තියෙනවා. කෙලෙස් මල නැහැ බ්‍රහ්මයා තුල. මේක තමයි මේ සමත භාවනාව වල ප්‍රතිඵල. ඉස්සර මිනිස්සු මනුෂ්‍ය තීන්දු කරපු විදියම. එහෙනම් නීවරණ පහ යටපත් වුණොත් කෙලෙස් නැති සත්‍යය පහළ වෙනවා කියලා බෝධිසත්වයන්ට උගන්වපු අයත් හිටියා. ඒක පිළිගත්තු විශාල පිරිසකුත් හිටියා. මනුෂ්‍යයත් හිටියා, බ්‍රාහ්ම්‍යයත් හිටියා, දෙවියොත් හිටියා. බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට
දැන් එවැනි දේවතාවෙක් බුදුහාමුදුරන්ට මේ තත්ත්වය අවබෝධ කරගෙනම ප්‍රත්‍යක්ෂ කරගෙන මේ දේවතාවත් බුදුහාමුදුරන්ට ඉදිරිපත් කරනවා තේරවිල්ල මේ තේරවිල්ල තියෙන්නේ සංයුත්ත නිකායේ ජාගර සූත්‍රයේ තේරවිල්ල කවියක් ඉදිරිපත් කරනවා एक हवी गियन मुकाद खति जाग रतन सुत्ता खति सुत्ते सुजागरा खति ही रजमा देती खति ही परी सुज्जती तेरवील यहाने मेरे ध्यान में खति ही गिर मित में पाली की वर निका सत्त स्वरूप की कथा गण मैंने मे महानव में देवता वा की दिन निदागतम की दिन कहर लाइन මේ සංසාර දිහා බලනකොට නිදා කී දෙනෙක් නිදාගෙන ඉන්නකොට කී දෙනෙක් කැරලා ඉන්නවද ඒ වගේම ඒ කී දෙනෙක් මේ සංසාරයේ හදනවා කෙලෙස් හදනකොට කී දෙනෙක් කෙලෙස් හදන්නේ නැද්ද ඒකයි අර කතිහි රජමාදේති කතිහි පරිසුජ්ජති කිය මේක මේ බුදුහාමුදුරන් අහන්නේ දැන් මේක තෝරන්න බෑ මොකද්ද කියන්නේ කියලාවත් තේරෙන්නේ නැහැ කී දෙනෙක් ඇහැරලා ඉන්නකොට කී දෙනෙක් නේද එතකොට මිනිසුන් හිතන්නේ මේ නින්ද කියන එක තියෙන්නේ දැන් හරක් කී දෙනෙක් ඇහැරලා ඉන්නකොට හරක් කී දෙනෙක් නිදිද ඒ වගේ කියලානේ ඒ වගේම මේකේ බුදුහාමුදුරුව උත්තරයක් දෙනවා මෙහෙම කී දෙනෙක්ද කියන එකට දානවා පංච පහ බුදුහාමුදුරගේ පිළිතුර මෙහිමයි පංච ජාග රතන් සුත්තා පංච සුත්තේසු ජාගරා පස් දිනක් නිදාගෙන ඉන්නකොට පස් දිනක් ඇහැරලා හැබැයි ඒ මුලින් ඇහැරලා ඉන්නේ අය නිදා ගන්නකොට ඉස්සෙල් මේ නිදාගෙන ඉන්නේ අය ඇහැරලා මේක තමයි මාරු වෙන ක්‍රමය කියලා මේ ලෝකේ කොයි වෙලෙත් මාරු වෙන්නේ පහයි පහක් නිදනකොට පහක් ඇහැරලා ඒ වගේ ওই පහ තමයි ඒ එක දැන් 10ක් ඉන්නවනේ එහෙනම් පහේ කණ්ඩායම් දෙකක් ඉන්නවා මේ සංසාරේ ඒ කණ්ඩායම් දෙකේ පහක් නිදා ගන්නකොට අනිත් පහ හැමදාම ඇහැරලා ඒ පළවෙනි පහ නිදා ගන්නකොට දෙවෙනි පහ ඇහැරලා දෙවෙනි පහ නිදාගත්තොත් කොහේද යන්නේ පළවෙනි පහ ඇහැරලා එතකොට පළවෙනි පස් දෙනාගේ කණ්ඩායම හැම විටම කෙලෙස් හදනවා කෙලෙස් හදනවා දෙවෙනි කණ්ඩායමේ ඉන්නේ පස් දෙනා කෙලෙස් හදන්නේ නැහැ ඒ කියන්නේ පංචහි පරිසුජ්ජති මේ දෙවෙනි කණ්ඩායම කෙලෙස් හදන්නේ නැහැ පළවෙනි කණ්ඩායම කෙලෙස් හදනවා ඔන්න බුදුහාමුදුරන්ගේ පිළිතුර දැන් අපිට තේරුම් නැතුවට හැබැයි දේවතාවන් නම් තේරිලා තියෙනවා මොකද එහෙම දේවතාවු නම් මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නේ. ඒ කියන්නේ දැන් මොකද්ද මේ නීවරණ යටපත් කරනවා මොකද්ද කියලා දැනගෙන පොතෙන් ඉගෙනගෙන විභාග පාස් වෙලා රාතිගත කෙනෙක් නෙවෙයි දෙවියෝ කියලා මේ අහන ප්‍රශ්නකට ප්‍රායෝගික කෙනෙක්. එංගින්ද මේක පිළිගන්න. එතකොට මෙතන පැහැදිලි කරන මේ පහ මොනවද? දැන් පළවෙනි කණ්ඩායම පස් දෙනාගේ කෙලෙස් සදන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ ඇහැරලා හිටියොත් කෙලෙස් හදන්නේ නැති කණ්ඩායම නිදිමයි හැම විටම මේ හැමම සත්‍යයටම පොදුයි කියනවා මේක බුදුහාමුදුරුවෝ මේ කෙලෙස් හදන කණ්ඩායමේ පස් දෙනා තමයි පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්ෂච්ච විචිකිච්ඡා මං කිව්වා අර චිත්තානුපස්සනාවේ අකුසල් විත්වහේ බලධාරීන් පහමේ පංච නීවරණ දැන් සාමාන්‍යයෙන් අර දේවතාව ආවේ ඇහැරලා දැන් පංච නීවරණ යටපත් වුණාම එයා දන්න භාවනාවෙන් ලැබෙන්නේ මොනවද? විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග. තම බුදුහාමුදුරුව මෙතෙන්දි දේශනා කරන්නේ ධානාංග නෙමෙයි. නීවරණ යටපත් වුණාම ලැබෙන්නේ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහයි
එහෙනම් මෙතන මේ ගැඹුරු ධර්මයක් තියෙනවා. නීවරණයටපත් වූ විට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ ඇහැරලා වැඩ කරනවා සක්‍රිය වෙනවා. එහෙනම් කෙලෙස් හදන ධර්මතා පහ තමයි පංච නීවරණ. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. එතකොට නීවරණ ධර්ම පහෙන් කෙලෙස් හදනවා. කෙලෙස් හදන්නේ නැතුව නිර්වාණ විමුක්ති සිතට උදව් කරන ධම්ම වෙන්නේ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ජාගර සූත්‍රයේ තියෙන මේ ගාථාව එක්ක සංසන්දනය කරොත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, ඒ කියන්නේ සතර අතිපට්ඨානයේ වැඩෙන වෙලාවක සතර සම්ප්‍රදාන වීරිය තියෙනවා නම් අකුසල යටපත් වෙලා තියෙනවා නම් ඒ වගේම අර බෝධිපාක මේ ඉර්ධිපාද හතරක් දිනු වෙලා තියෙනවා නම් එතකොට බෝධිපාක්ෂික ධර්ම 12ක් ඇවිදින්න මේ තැන වෙනකොට පංච නීවරණ යටපත් වෙනවා. එහෙනම් නීවරණ යටපත් වූ තැන වගේ තැනකට සමානයි බෝධිපාක්ෂික ධර්ම 12ක් දිනු වෙච්ච තැන. නමුත් මේ යෝනිසෝ මනසිකාර්ය පුරුදු කිරීමක් හින්දා සමත භාවනාවක් නොවන හින්දා නීවරණ පහ යටපත් වුණාම සතිපට්ඨාන කමඨහනකින් ධානාංග වන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා නෙමෙයි වැඩෙන්නේ පංච ඉන්ද්‍රියයි. ඒ කියන්නේ මනෝමය පරිවර්තනයක් වෙන්නේ. සතිපට්ඨාන ඊට ඉස්සෙල්ලා පුරුදු වෙන්න ශ්‍රද්ධාව උදව් වුණා. බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසය, ධර්මයේ කෙරෙහි විශ්වාසය. ඒක අමූලික ශ්‍රද්ධාවක්. බෝධිපාක්ෂික ධර්ම 30 බෝධිපාක්ෂික ධර්ම 13ක් වැඩෙනකොට 12ක් වැඩෙනකොට අර අමූලික ශ්‍රද්ධාව ශ්‍රද්ධා ඉන්ද්‍රිය බවට හැරෙනවා. ඒ වගේම චෛතසික මට්ටමේ තියෙන සතිය සති ඉන්ද්‍රිය බවට හැරෙනවා. මෙතෙක් වෙලා භාවනා කරන්න යොදපු වීර්ය ඉන්ද්‍රිය බවට හැරෙනවා. මේක තමයි සතිපට්ඨාන කමඨහනක වෙනස. ඒකයි බුදුහාමුදුරු දේශනා කරන්නේ පහක් නිදාගෙන ඉන්නකොට පහක් ඇහැරලා. එහෙනම් නීවර සතිපට්ඨාන භාවනාවක එක නීවරණයක් හරි සක්‍රීය වෙන තැන එකම එක ඉන්ද්‍රිය ධර්මයක්වත් නැහැ. එකම එකදී ඉන්ද්‍ර සද්ධා වගේ සද්ධා ඉන්ද්‍රිය හරි තියෙනවා නම් එතන පංච නීවරණ නින්දට වැටිලා නීවරණයටපත් වෙලා මිසක් ඉන්ද්‍රිය ධර්ම වැඩින්නේ නැහැ. මේ ඉන්ද්‍රිය ධර්ම වලින් කරන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරනා මෙතන පංචහි පරිසුජ්ජති. මේ සංසාරේ පිරිසුදුක සංසාර විමුක්තිය කියන්නේ. චෛතසික ධර්ම වලින් මොනවද කරන්නේ? කුසල හෝ අකුසල සංසාරය අපිරිසුදු කරනවා. කෙලෙස් හදන කෙලෙස් හදන්න අතවන්න ඕනේ. එහෙනම් පංච ඉන්ද්‍රිය මෙතන බලගත්තු. දැන් පංච ඉන්ද්‍රිය ලැබෙන විදිය, පංච ඉන්ද්‍රිය ලැබුණොත් කාට හරි දැන් එක ඉන්ද්‍රියක් හරි ලැබෙනවා නම් නීවරණයටපත් වෙලා. දැන් අපිට ඊගාවට කතා කරන්න තියෙන්නේ මේ වෑම විකාශනයක් තමයි. මේ ඉන්ද්‍රිය ධර්ම තවත් දියුණු වීමෙන් තමයි බල ධර්ම ලැබෙන්නේ. බල ධර්මමයි තව දියුණු වෙලා බොජ්ජංග වෙන්නේ. බොජ්ජංග සම වේලයි සම්මාදිට්ඨිය ලැබෙන්නේ. එහෙම නැතුව වෙන ක්‍රියාවක් මේකේ නැහැ. ඒකයි බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. දැන් අපි ඊගාව ටිකේ තව මේ බල ධර්ම හා බොජ්ජංග ධර්ම පැහැදිලි කරන්න තියෙන නිසාවෙන් ඒ යටතේ අපිට තව තවත් මේ ඉන්ද්‍රිය ධර්ම වල තියෙන අඩුපාඩු ඒවැදී දැන් ප්‍රායෝගිකව තියෙන කරුණු මේ භාවනාවේ තමන් හිතන්න එපා. භාවනාවේ මේ ඔය ඉන්ද්‍රිය ධර්ම ටික දියුණු වෙන කාලෙක දියුණු වෙන්න පටන් ගන්නකොට භාවනා කරන ආධුනිකයාට වෙනද නැති අපහසුතාවක් තියෙනවා. අපහසුතාවක් තියෙන්නේ පොළු වලින් ගහන ඔය මේවා කියලා නෙමෙයි, අසහනයක් දෙනවා. අපි බලමු ඒවා ලබන සතියේ සාකච්ඡා කරන්න.
මොකද්ද මෙතන වෙන්නේ කියලා. මේ පරිවර්තනය තමන්ට අසහනිය ආධුනික මට්ටමේ. මොකද තමන් හිතාගෙන හිටියේ මවාගෙන හිටියේ ලෝකේ කඩනවා මෙතෙන්දී. ඒ බොරුව තවදුරටත් ගෙනියන්න බැරි වෙනවා රඟපෑම ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනවා නම් කාට හරි භාවනාවක්. ඉතින් ඒ ගැටලුව කොහොමද බලපාන්නේ කියලා අපි අද කතා කරන්න බෑ. කාල වේලාව ගිහිල්ලා තියෙනවා. ලබන සතියේ පැහැදිලි කරමු. අදත් මොනවා හරි ගැටලුවක් එහෙම තියෙනවා නම් වෙනදා වගේ අහමු. අහලා ඒ තියෙන ගැටලුවක් සාකච්ඡා කරලා අපි වැඩසටහන අවසන් කරනවා. මෙතකින් පැහැදිලි කරපු දේශනාව අවසන් කරන හැම දිනාටම තෙරුවන් සරණයි. ගැටලු තියෙනවා නම් මයික් ඔන් කරලා ඉදිරිපත් කරන්න.